තෝ ඔබතුමා දන්නවා ඇති අපි මේ පාර්ලිමේන්තුවෙත් වාර කීපයක්ම සාකච්ඡා කරා ත්‍රිකුණාමල තෙල් ටැංකිය සංකීර්ණය පිළිබඳ ප්‍රශ්නෙට. තවමත් එක විසඳලා නැහැ. හැම ඇමතිවරයෙක්ම අර්ජුන්තුංග ඇමතුමා පවා විටින් විට මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළා තිබෙනවා. අපි පිළිගන්නවා ඒ තෙල් ටැංකිය සංකීර්ණය අයිතිය තිබෙන්නේ තෙල් සංස්ථාවට කියලා. මොකද ඔවුන් තමයි 1964 පවුම් ලක්ෂ 2.5ක් ගෙවලා මේක ගත්තේ. නීතිපතිවරයාත් ඒ අයිතිය පිළිගන්නවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මොකක්ද? මොකද මේකේ තෙල් ගබඩා කරනවට වෙනමකුත් කරන්න බෑ. දැන් අපේ රටට ගෙන්වන තෙල් වලින් ඩීසල් අපට නැවක් එනකන් අපට ගබඩා කරගන්න පුළුවන් දින 19කට. බෆර් ස්ටොක් එකක් තියාගන්න පුළුවන් ඩීසල් දින 19කට. පෙට්‍රල් 92 තියාගන්න පුළුවන් දින 14කට විතරයි. පෙට්‍රල් 95 දින 14කට විතරයි. භූමි තෙල් දින 10කට විතරයි. සුපර් ඩීසල් දින 18කට විතරයි. ඒ කියන්නේ සමස්තයක් හැටියට ගත්තොත් අපට බෆර් ස්ටොක් හැටියට තියාගන්න පුළුවන්කම ලැබෙන්නේ උපරිම සති දෙකයි. දවස් 13ක් හෝ 14ක්. අපට අඩු ගානේ මාසයක් සුරක්ෂිත තෙල් සංචිතය පවත්වාගෙන යන්න නම් අර මෙට්‍රික් ටොන් 10000 ටැංකිය 23ක් ඕනි. මාස දෙකක අමතර ස්ටොක් එකක් තියාගෙන යන්න නම් මෙට්‍රික් ටොන් 10000 ටැංකි 56ක් ඕනි. මාස 3කට එහෙම තමයි ලෝක රටවල් කරන්නේ. මාස 3කට මේ ස්ටොක් එක පවත්වාගෙන යන්න නම් තෙල් ටැංකිය 93ක් ඕනි. අපට ඒ අවශ්‍ය කරන තෙල් ටැංකිය ප්‍රමාණය ත්‍රිකුණාමලයේ තියෙනවා. ත්‍රිකුණාමලයේ තියෙනවා. නමුත් ඒක අපේ අයිතියට ගන්නට අවස්ථාවක් තිබියදී ආණ්ඩු හැමතිස්සෙම උත්සාහ කරන්නේ මොකද්ද? මට මතකයි දිනේෂ් අපි කවුද කලින් අර්ජුනතුංග ඇමතුමාට කලින් අපේ චන්දිවීරක් පොඩි ඇමතුමා ඉන්න වෙලාවේ මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. හැබැයි ඊට සති දෙකකට පස්සේ අගමැතිතුමා ඒ කැබිනට් පත්‍රිකාවට හාත්පසින්ම වෙනස් එකක් ඉදිරිපත් කළා. ඒ ක්‍රියාවල නතර කළා දැම්මා. දැන් මේ තෙල් සංස්ථාවේ සේවකයන්ට තූමනා රටක් හැට අපිට තූමනා මොකද්ද? මෙන්න මේ තෙල් ටැංකිය සංකීර්ණ අපි අරගෙන අපි විසින් සංවර්ධනය කරන්නටයි. ඒක කරන්න පුළුවන්. මොකද මේ 2003 ගහපු ගිවිසුමත් බලාත්මක නැහැ. ඒක නීති ඉස්සර අභියෝග කරන්න පුළුවන්. ද අභියෝගෙමින් තිබෙනවා ඒක හෙටනින්ද නඩු තීන්දුව ලැබෙයි. අපිට රටක් හැටියට තීන්දුවක් ගන්නට ඕනේ. මේ තෙල් ටැංකිය ටික නිකන් ඉන්දියාවට පවරන්න නෙමෙයි, අපි අරගෙන සංවර්ධනය කරන්නේ කොහොමද? අපි අරගෙන අපේ අයිතිය තියාගෙන අවශ්‍ය නම් LIS එකට ඕනේ නම් එහෙම තෙල් ටැංකිය ඒගොල්ලන්ට 20ක් හරි අපි දෙමු. අපි අයිතිය තියාගෙන ඒ වගේම අපිට පුළුවන්කම තියෙයි කියලා අපි හිතනවා. ජාත්‍යන්තර වශයෙන් මේ ලෝකේ සමහර රටවලට අපි අයිතිය තියාගෙන මේක පාවිච්චි කරන්න ඉඩ දීලා ආදායමක් උත්පාදනය කරන්න. පැහැදිලිවම ගත්තොත් මේ තෙල් ටැංකිය ටික අපිට පාවිච්චි කරන්න පුළුවන් නම් අර මරු මුලසන මන්ත්‍රීතුමනි අපේ නැගෙනහිර පළාතේ ඌව පළාතේ ඇතුළු ඒ දිස්ත්‍රික් ගණනාවකට මේ දැන් තෙල් ප්‍රවාහනට යන වියදමේ සැලකිලි මට්ටමක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මම ඔබතුමාලගේ අවධානය යොමු කරන්න කැමති මෙන්න මේ දැන් මේ දැවි තෙල් සම්බන්ධ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මොකද මේ ඇමතිවරු කල්පනා කරනවා තමන්ගේ අමාත්‍යංශය තමන් ඉන්න කාලේ ලාභයි කියලා පෙන්නන්න. රට හැටියට ලාභයක් ගන්න නෙමෙයි, තමන් ඉන්න කාලේ තමන් අමාත්‍යංශ ලාභ හැටියට කියලා පෙන්නන්න. ඒ අනුව දැන් ආරංචියක් තිබෙනවා විදුලි බල ඇමතිතුමා පෙට්‍රෝලියම් එකෙන් දැවි තෙල් ගන්නවා වෙනුවට ඉන්දියාවෙන් දැවි තෙල් ගන්නට කටයුතු කරනවායි කියලා. මේක වුණොත් එහෙම අපේ පිරිපහදුව පවත්වා ගන්නත් බැරි වෙනවා. මොකද පිරිපහදුව යම් ලාභයක් අත්පත් කරගන්නේ මේ දැවි තෙල් නිසා. ඒ පිරිපහදුව හරියට දුව ගන්න බැරි වුණොත් අපට සිද්ධ වෙනවා පිරිපහදු කරපු තෙල් ගෙන්නන්නට, නැව් වැඩියෙන් ගෙන්නන්නට, ගබඩා පාසුකම් වැඩියෙන් එතන ඕන කරනවා. අපේ පයිප පද්ධතියක ශක්තිමතුත් නැහැ. දැන් මේ සියල්ල ගත්තොත් එහෙම මේ සියල්ල ගත්තොත් එකිනෙකට ගැටිච්ච ප්‍රායෝගික ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒසම මම කියන්න කැමති මෙය ඇමතිවරයෙකුගේ කීර්තිය සම්බන්ධ ප්‍රශ්නයක් කරගන්නවා වෙනුවට අපි රටක් ගැන හිතලා මේ දැවි තෙල් පුරුදු විදිහටම කාන්ති නීතික සංස්ථාවේ ලබාගත යුතුයි කියන යෝජනාව මම කරනවා. ඊළඟට දැන් මේ IOC කර සම්බන්ධ බෙදුම්කරුවන්ගේ සංගමය මේ වෙනකොට ඇමතිවරයාටත් ලියලා තියෙනවා කියලා බල ආරංචි. ඔවුන්ගේ තිබෙන ෂෙඩ් 230 130කට ආසන්න ප්‍රමාණයක් නැවතත්
ඛනිජ සංස්ථාවට පවරන්නට ඔවුන්ගේ අදහසක් තිබෙනවා. මොකද ඒ දැන් මේ මිල සූත්‍රයත් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්න නිසා IOC එක සමහර ෂෙඩ් ඔවුන්ට ඔවුන්ගේ සේවකයන් රටුප් ගවාගෙන පවත්වා ගන්න බැරි ප්‍රශ්න ප්‍රමාණයක් පැන නැගිලා තිබෙනවා. ඒසම මේ ඒ බෙදුම් කරුවන් මැවිලා කියනවා මේ ප්‍රමාණය අපි ලෑස්ති ඛනිජ සංස්ථාවත් එක්ක වැඩ කරන්න කියලා. ඉතින් ඒ ඈත් එහෙම කියනවා නම් අපි හිතනවා ඛනිජ සංස්ථාවට වගකීමක් තිබෙනවා මේ තෙල් ටික මේ ෂෙඩ් ටික පවර ගන්න. මොකද ඒක මේ ටැංකිය ප්‍රශ්නත් සම්බන්ධ නිසා. එතකොට මේ ත්‍රිකුණාමලේ ටැංකිය ප්‍රශ්නත් මෙතනින් උත්තරයක් හොයා ගන්න පුළුවන්. ඒ වගේම දැන් මේ කවදත් වගේ දැන් මේ සාමාන්‍යයෙන් ඔය පෙට්‍රෝලියම් එක කියලා කියන්නේ දේශපාලන පරිගැණීම් හැම ආණ්ඩුවක් වෙනස් වුණාට පස්සෙම දේශපාලන පරිගැණීම් කියලා ප්‍රොමෝෂන් දෙන තැන. එහෙම නැත්නම් කට්ටිය බඳවා ගන්න තැන. දැනුත් ඔය දේශපාලන පරිගැණීම් කියලා පිරිසක් බඳවාගෙන තිබෙනවා, ප්‍රොමෝෂන් දීලා තිබෙනවා ආරංචි හැටියට. ඒක සම්පූර්ණ මොහොත් සම්මුඛ පරීක්ෂණ තියලවත් මොහක්වත් කරලා නෙමෙයි කරලා තියෙන්නේ. සිරිකොතෙන් හදපු ලයිස්තුවකට තමයි ඒ දේශපාලන පරිගැණීම් වල සාධාරණය කරලා තියෙන්නේ. තම මේ සම්බන්ධයෙන් මම කියන අවධානය යොමු කරන්න කියලා. මොකද මේ ගිය ආණ්ඩුව නෙමෙයි මේ යහපාලන ආණ්ඩුව මෙවැනි දේවල් පෙට්‍රෝලියම් එකතුළු සිද්ධ වෙන්න බෑ. ඊළඟ කාරණේ තමයි දැන් මේ ඔබතුමාලා විදුලි අර්බුදයේ පිළියම් හැටියට දැන් කියන අලුත්ම දේ බවට පත් වෙලා තිබෙන LNG බලාගාර. දැන් මේ LNG බලාගාර සම්බන්ධයෙන් ප්‍රධාන යෝජනා දෙකක් ඇවිල්ලා තියෙනවා. එකක් ජනාධිපතිවරයා මැදිහත් වෙලා, අනිත් එක අගමැතිවරයා මැදිහත් වෙලා. අගමැතිවරයා කියනවා ජපාන් ඉන්දියන් ශ්‍රී ලංකා හවුල් සමාගමක්. මූලාශ්‍ර මන්ත්‍රීතුමනි ජනාධිපතිතුමා කියනවා කොරියන් ශ්‍රී ලංකා සමාගමක්. දැන් මේකත් අර මීට කලින් තිබුණු හෙජින් ගිවිසුම වගේම වෙන්න යන ව්‍යාපෘතියක් බවට පත් වෙමින් යන්නේ. මොකද මම එහෙම කියන්නේ දැන් මේ ජපාන් ව්‍යාපෘතිය ගෙනාවොත් එහෙම ඒගොල්ලෝ අපට LNG දෙන්න අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ අපිට ගන්න සිද්ධ වෙන්නේ මෙට්‍රික් ටොන් මිලියන එක ගානේ අවුරුදු 20ක් අපි ඒක පාවිච්චි කරත් නැතත් ගෙවන්නට ඕනේ. මේක තමයි හෙජින් එකේ සිද්ධ වුනේ. අපේ අවශ්‍යතාවයත් මෙච්චර නෑ මේ වෙනකොට. ඒ වගේම මේ LNG බලාගාර හදන්නත් කාලයක් යනවා. මේ සියලු තත්ත්ව සලකා බැලුවට පස්සේදී අවුරුදු 20කට පාවිච්චි කරත් නැතත් මෙට්‍රික් ටොන් මිලියනයකට අපට ගෙවන්න සිද්ධ වෙනවා නම් මම හිතන්නේ ඒක අපේ ආර්ථිකයට දරා ගන්න බෑ. ඒ වගේම මේ කොරියානු ව්‍යාපෘතිය ගත්තත් මෙට්‍රික් ටොන් මිලියන 0.6ක් අවුරුදු 20ක් අපි ගෙවන්නට ඕනේ. දැන් මේ රටවල් දෙක මේ LNG නිෂ්පාදක රටවල් නෙමෙයි. එහෙම තිබියදී මෙවැනි ආකාරයේ ව්‍යාපෘති එනකොට ඒ පිළිබඳව මීට වඩා අවධානය යොමු කරන රටට ලාභ ලැබෙන්නේ කොහොමද කියන එක. ඒ මොකද මේ මම දන්න හැටියට දැන් මේ LNG ව්‍යාපෘතිය එනකොට අපේ ඛනිජ නීතික සංස්ථාවයි විදුලි බල මණ්ඩලයයි පුනර්ජනනීය බලශක්ති අධිකාරියයි මේ තුන්ගොල්ලම අඩු ගාන එකතු වෙලා හදපු සංයුක්ත සලස්මකට නෙමෙයි මේක මිලදී ගැනීම සිද්ධ කරන්න යන්නේ. සම මේ පිටිපස තිබෙන රටට සිද්ධ වෙන පාඩු අපිට අතීත අධ්‍යක්ෂකම් තිබෙන නිසා ඒ පිළිබඳව අවධානය තමුන්වන්සලාගේ යොමු කරන්න කැමතියි. දැන් ඊළඟ කාරණේ තමයි ආණ්ඩුව දැන් ආයෝජක එනවා කියලා කිව්වට එහෙම ආපු ආයෝජකෙත් නැති නිසා කුරුණෑගල කුලියාපිටිය හදන්න ගිය වොක්සගන් එකත් ලත්තනම ලොප් වෙච්ච නිසා දැන් අගමැතිතුමාගේ උපන්දිනයත් එක්ක පටන් අරගෙන තිබෙනවා හම්බන්තොට ඔයිල් පිරිපහදුවා. ඒක තමයි මේ සැරේ දැන් විකුණගෙන යන්නේ. මේ ව්‍යාපෘතිය එනකොටම ප්‍රශ්න ගණනාවක් හැමතැනින්ම ආවා. ආයෝජකයා කවුද? මම හිතන්නේ ආණ්ඩුවට තාමත් හරියට ඒ ආයෝජකයා එන්නේ මොන රටෙන්ද කියලා උත්තර දී ගන්න බැරි වෙලා තියෙනවා. එයා ඩුබායි වලින් දෙන්නේ, සිංගප්පූරුවෙන් දෙන්නේ, ඉන්දියාවෙන් දෙන්නේ, මව් සමාගම කොහෙද? මොකද්ද මේ ඩුබායි වලට තියෙන සම්බන්ධය? සිංගප්පූරු සම්බන්ධය මොකද්ද? කියන ඒවා පිළිබඳව තවමත් පැහැදිලි කමක් නැහැ. අපේ ආයෝජන ප්‍රවර්ධනයේ සම්බන්ධ ඇමතිවරු නියෝජ්‍ය ඇමතිතුමා ඇමතිතුමා නම් මම දැක්කේ නැහැ කතා කරනවත්. නියෝජ්‍ය ඇමතිතුමා හැම වෙලාවෙම උත්තර දෙන්න යනවා. හැබැයි රට පටලවාගෙන තිබෙන්නේ. ඒකට උත්තර දෙන විදිහම තේරෙනවා මේක වංගු ගහලා ගහන එකක් කියලා. දැන් අපි දන්න හැටියට මේ ආයෝජකයා නැත්නම් මේ අපට පෙන්වන කෙනා ඇවිල්ලා තමිල්නාඩුවේ මන්ත්‍රීවරයෙක්. දැන් මේ වාර්තා වෙනවා අපිට කිව්වට මේ රයිට් දැන් මේ පිරිපහදුව පටන් ගත්ත මෙන්න රස්සා එනවා දැන් ආයෝජන ඩොලර් බිලියන 3.8ක් එනවා මෙහෙම කියලා අඩුතරමේ ඒ කියන මන්ත්‍රීවරයා කියනවා මේකට
මුදල් ටික හොයාගන්න එහෙම නැත්නම් ගත්තොත් මේක ඇසස්මන්ට් කරන්න මේක ඉස්සරහට යනවාද කියලා බලන්න තව අවුරුද්දක්වත් ගත වෙයි කියලා. සම මේ දිගටම ගත්තොත් මේ බරපතල සැකසංකාවට තුඩු දෙන සමාගම් සම්බන්ධ කරගෙන රටට විශ්වාස ලැබිය නොහැකි ආයෝජකව ගෙනාගෙන කරන්න හදන ව්‍යාපෘතියක් තමයි ආණ්ඩුව දැන් විකුණමින් යන්නේ. තව මේ තෙල් වලටම සම්බන්ධ නිසා මම මේ සම්බන්ධයෙන් මම හිතනවා වගේ කියොත් ඇමතිවරයෙක් අඩු තරමේ මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරයි කියලා මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අපේ ඉඩම් අක්කර 585කට ආසන්න ප්‍රමාණයක් ලබා දීලා මේ වැඩේ කරනවා නම් අපි පාර්ලිමේන්තුවට කැඩ දැනගන්න ඕන මේ ක්‍රියාවලිය මොකද්ද කියන එක.